Paradise Star Challenge Season 2. හොඳයි විරාමයේ නඩතුරු සංගීතයේ මහා සංග්‍රාමයේ දරන Star Challenge Season 2. හොඳයි අවසන් අවස්ථාව Gayanthus Blasters ඔබට ඔබේ කණ්ඩායමට ලැබෙන සුදානම්. බලමු. රොමේෂ්ගේ කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්න ගයන්තගේ කණ්ඩායමට හැකියාව ලැබෙවිද? වට දෙකක් අවසන් වෙද්දී අපි දන්නවා ගයන්තගේ කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා. අවසන් වටයේදී විනිශ්චය මණ්ඩලය මොන වගේ ප්‍රතිචාරයක් ලබා දේවිද? රොමේෂ්ගේ කණ්ඩායම අභිභවා යන්නට ගයන්ත ඔබේ කණ්ඩායමට හැකියාව ලැබෙවිද? අපි උණුසුමත් පොළ සන්නාදයක් ලබා දෙමු. ගයන්තස් බ්ලාස්ටර්ස්. Gayanthus Blasters. We are the Blasters. We are the Blasters. Put your hands, everybody. You can tell the world never was my girl. You can buy my clothes when I'm gone. Or you can tell your friends I bought a full of pain. Tell my fingertips, then bottle with a knife on a mirror. Don't tell my heart, my achy, baggy heart. I just don't think you understand. And if you tell my heart, my achy, baggy heart, imagine that I can kill this man. Don't tell my heart, my achy, baggy heart. I just don't think you understand. And if you tell my heart, my achy, breaky heart, he mad and blow up and kill this man. Rasai, salasume, rasai, karuna, daya.
ජයන්ත ඔබ යන්න එපා දුරකට මා දමා එනවා අසලට අපි හැරෙමු විනිශ්චය මණ්ඩලයේ දිහාට දැන් මේ වන විට බාචි ඔබ ඒ වගේම ෂර්ලි ඔබ ලකුණු ලබා දුන්නේ නැහැ රොමේෂ්ගේ කණ්ඩායමට මොකද සංසන්දනය කරලා ලකුණු දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ෂර්ලි මම කැමති මුලින්ම ඔබේ ලකුණු සංඛ්‍යාව දැනගන්න රොමේෂ්ගේ කණ්ඩායමට ලබා දෙන ලකුණු 80ක් ලබා දෙනවා හොඳයි බාචිගේ ලකුණු සංඛ්‍යාවට යොමු වෙන්න කලින් මම කැමති ෂර්ලි මහත්මයාගෙන් දැනගන්න ගයන්තගේ කණ්ඩායමට ලකුණු කීයක් ලබා දෙනවාද ලකුණු 90ක් ලැබෙනවා ශරි මහත්මයා මේ ලකුණු ලබා දීමේ පිළිවෙල ක්‍රමවේදය දැන් ඔබ සංසන්දනය කර ලකුණු ලබා දුන්නේ මේ කණ්ඩායම් දෙකට මොකක්ද දැනුණු විශේෂත්වය කණ්ඩායම් දෙකේ තිබුණු වෙනස මොකක්ද බලන්න මේ මේ තරුණ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා තම තමන්ගේ කණ්ඩායම් මෙහෙවාගෙන මොනතරම් උත්සාහයක යෙදුණාද ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කරලා පෙන්වන්නේ ඔව් මේ මෙඩ්ලි රවුන්ඩ් එකේදී හොඳ සංවිධානාත්මකව ඔවුන්ගේ ගායන ඉදිරිපත් කරා කියලා කියනවා හරියට එක පෙළට අර කෝචි පෙට්ටි ටික ආවා වගේ බැරි වෙලා හරි එකක් පරක් වුණා නම් අනිත් එක උඩ නගිනවා නැගලා මේක ඔක්කොම බ්ලාස්ට් වෙලා යනවා අහහ ඉතින් මම හිතන්නේ මේක තමයි මම දැක්ක දේ ඊළඟට විශේෂ කාරණාව තමයි අර දුහානි ගුණයන්ගෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තා. ඒ කියන්නේ එක්කෙනා එක්කෙනා එක්කෙනාට එක්කෙනා බොම සමබරව තමන්ගේ ගායනයන් පවත්වාගෙන මේ සුසංගෝගේ පවත්වාගෙන ගියා. අපි අගය කරනවා ඔබතුමාගේ අදහස්. වාචි ලකුණු කීයක් ලබා දෙනවද රොමේෂ් ස්පයිටර්ස් රොමේෂ්ගේ කණ්ඩායමට? ලකුණු 82ක් ලැබෙනවා. වාචි ඔබට අවස්ථාව තිබෙනවා බයන්තගේ කණ්ඩායමටත් කොහොමම ලකුණු ලබා දෙන්න. ශර්ලි මහත්මයා කිව්වා වගේ මේ පිරිස දෙකෙන්ම වෙන යම් වූ රසයන් දෙකක් ආවේ. ඔව්. රොමේෂ්ගේ ඒ සංගීත රටාවල් ඒ නිර්මාණය කරපු ඒවා ටිකත් ගායන මල්ලිගේ ඒ ඒ කාර්යයන් ටිකත් හරිය ලස්සනටම කරා. හැබැයි ඉතින් පෞද්ගලික මතයක් තියෙනවනේ අපේ. ඔව්. දැන් මගේ පෞද්ගලික මතය මම මේ නිර්මාණ දෙකෙන් පොඩි රුචිකත්වයක් තියෙනවා. රොමේෂ් මල්ලිගේ නිර්මාණයට ඒ කියන්නේ පොඩි ඉංගියක් ඔයා දුන්නේ ඔව් පොඩි ඉංගියක් ඒ කියන්නේ ඒක මගේ රසය හැබැයි සමස්තයක් විතර ගන්නකොට මේ නිර්මාණ දෙක හොඳ බලවත් නිර්මාණ දෙයක් විදිහට තිබුණා නේද ශාලිය අයියේ ලකුණු 81ක් ලැබෙනවා කාගේවත් හිත රිද්දන් නැතුව තමයි ඒ ලකුණු සංඛ්‍යාව ලබා දුන්නේ වාචි හොඳයි හොරින් ලකුණු කීයක් ලබා දෙනවද ගෑන්තර්ස් බ්ලාස්ටර්ස් කණ්ඩායමට මොන වගේ අදහසක්ද තියෙන ඉදිරිපත් කිරීම ගැන කණ්ඩායමේ බාචි කියුවා වගේ දෙගොල්ලන්ගේම ඒ පර්ෆෝමන්ස් සහ ගීත එකතුව ලස්සනයි පෞද්ගලික ෘචිකත්වයක් ගැන කතා කරන්නේ ඔව් පෞද්ගලිකව ෘචිකත්වය ගත්තොත් මම මේ ගයන්තගේ අර සින්දු සෙට් එකට සහ ඒ arrangements වලට කැමති ඉතින් හිත රිද්දන් නැතුව මමත් දෙන්නම් හිත රිද්දන නෑ ඉතින් මේ බාජි කියුනිස වගේ හිත රිද්දන් නෑ නෑ එහෙම බෑ මේක ලකුණු ටික යන්න ඕනේ හරි ජෙනුයින් නෑ නෑ දැන් ඔක්කොම බැලන්ස් එක තමයි දීලා තියෙන්නේ එකක් පමණයි නෑ නෑ ඒක ටිකක් මොකක් හරි ඉතින් අර ඩයලොග් එකක් තියෙන්නේ බෙන් හිත රිදුනත් ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් ලකුණු 85ක් ලැබෙනවා තෝනි ඔබේ අතේ තමයි තීරණය ඔබ තමයි අවසානයේ ලකුණු දෙන්න ඉතුරු වෙලා ඉන්න විනිශ්චය මණ්ඩලයේ සමාජිකයා ඔබ ලබා දෙන ලකුණු සංඛ්‍යාවත් එක්ක කණ්ඩායම් දෙකේ ජය පරාජය තීරණය කරන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබ ලකුණු කීයක් ලබා දෙනවාද ඉස්සර මොනහරි කියන්න 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 මෙඩ්ලි එක ඇහුවට පස්සේ ඔව් අර බ්ලාස්ටර්ස් කියලා කිව්වනේ ඔව් ඒක ඉෂ්ට කරා මම මෙහෙම ඉෂ්ට කරා මම ලකුණු 85ක් ලැබෙනවා හොඳයි ඔබට අවස්ථාවක් තිබෙනවා විනිශ්චය මණ්ඩලයේ ලබා දුණු ලකුණු සංඛ්‍යාව යම්කිසි වෙනසක් කරන්න ප්‍රේක්ෂක ඔබ ලබා දෙන SMS මනාපයත් එක්ක ඔබ කැමති නම් ගයන්තර්ස් බ්ලාස්ටර්ස් කණ්ඩායමට අද ඉදිරිපත් කිරීම ගැන ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ප්‍රේක්ෂක ඔබට DSC හිස්තැනක් අංක 2 සඳහන් කර 99.2 ට හැකිතාක් SMS ලබා දෙන්න තව සුළු මොහොතයි විනාඩි කිහිපයක් පමණයි තිබෙන්නේ අපි අවසන් ප්‍රතිඵලය ලබා දෙන්න සූදානමින් සිටිනවා
ගයන්ත අසුන් ගන්න පුළුවන් ඔබේ ආසනවල අපි දැන් සූදානම් මෙඩ්ලි රවුන්ඩ් එකේ මේ කණ්ඩායම් දෙක කොහොමද ලකුණු ලබාගෙන තියෙන්නේ කියලා බලන්න මුලින්ම රොමේෂස් ෆයිටර්ස් රොමේෂ්ගේ කණ්ඩායම ලකුණු ලබාගෙන තියෙනවා ලකුණු 400න් ලකුණු 400න් ලකුණු 324ක් හරි මෙඩ්ලි රවුන්ඩ් එක වෙනුවෙන් ගයන්තස් බ්ලාස්ටර්ස් ගයන්තගේ කණ්ඩායම ලකුණු කීයක් ලබාගෙන තියෙනවද ලකුණු 400න් ලකුණු 400න් ලකුණු 341ක් ලබාගෙන තියෙනවා අපිට මතකයි පළමු වටේ ජයග්‍රහණය කළා සෝලෝ රවුන්ඩ් එක රොමේෂස් ෆයිටර්ස් කණ්ඩායම දෙවන වටේ ඩුවට් රවුන්ඩ් එක ජයග්‍රහණය කළා ගයන්තස් බ්ලාස්ටර්ස් ඒ වගේම තුන්වන වටේ මෙඩ්ලි රවුන්ඩ් එක ජයග්‍රහණය කරන්නත් ගයන්තස් බ්ලාස්ටර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා අපිට බලන්න පුළුවන් समस्त लकुनु संख्याव कोहोमद सिद्ध वेला तियेन्ने अबे प्रेक्षक ओबट मे विनिश्चय मंडले लबादुनु लकुनु संख्यावे वेनसक करन्न हेकियाव तिबेनो ओब लबादेन एसएमएस मनापयात एक डीएससी हिस्तनक कैमतिम कंडायम रोमेशगे कंडायम नं अंक एक संधान करन्न 99.02ट हेकिताक एसएमएस लबादेन ओब कैमतिम गयांतस ब्लास्टर्स कंडायमट नं डीएससी हिस्तनक अंक देक संधान करन्न 99.02ट हेकिताक एसएमएस लबादेन हदाई අපි බලමු කොහොමද අවසන් ප්‍රතිඵලය ලකුණු 1200න් ලකුණු 1017ක් ලබාගෙන තියෙනවා ගයන්තස් බ්ලාස්ටර්ස් ලකුණු කීයක් ලබාගෙන තියෙනවද මේ වන විට ලකුණු 1200න් ලකුණු 1200න් ලකුණු 1042ක් ලබාගෙන තියෙනවා විනිශ්චය මණ්ඩල ලබාදුණු ලකුණු සංඛ්‍යාවට අභියෝගයක් එල්ල කරන්න ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපයට හැකියාව තිබෙනවා ඉක්මන් කරන්න SMS මනාපය ලබා දෙන DSC හිස්තනක් Taman කැමැතිම කණ්ඩායමේ අංකය සඳහන් කර 99.02ට හැකිතාක් SMS ලබා දෙන අපි දැන් සූදානම් වෙන්නේ තවත් විශේෂ කාර්යයකට යොමු වෙන්න Sing of the day දවසේ ගායකයා තෝරා ගන්නයි අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේ ගායකයා කවුද හොඳයි විනිශ්චය මණ්ඩලය සාකච්ඡාව අවසන් කියලා මට හිතෙනවා තීරණයකට ඇවිල්ලා ඇති කියලා මට හිතෙනවා කොරින් සිංග ඔෆ් ද ඩේ දවසේ ගායකයා කවුද මට තමයි ඒ කාර්යය බාර වෙලා තියෙන්නේ නේද කමක් නැහැ නෑ මම එහෙම කියන්න හේතුව මෙතන පොඩ්ඩක් අසීරු වුණා ඔව් මේ තරු අට දෙනාගෙන් කෙනෙක්ව තෝරන්න ඒ මොකද කිව්වොත් සිංගර් ඔෆ් ද ඩේ කිව්වට දැන් අපිට මේ හතර දෙනා අතරේ දෙන්නෙක් හිටියා. අහහ. තීරණයකට ආවා අපි ගයන්තගේ ටීම් එකේ ශානක. ශානක උදීෂ. ඔව්. අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. ශානක උදීෂ සිංග ඔෆ් ද ඩේ. රොමේෂ්. ගයන්ත එන්න ඉදිරියට මම කැමතියි ඔබට දෙනාගේම සුරතින් ලබා දෙනවා නම් ත්‍යාගය ශානකට. ශානක තැහි ගත්ත ගමන් යන්න තමයි කල්පනාව. හරිද කියලා යන්න. මොකද හිතෙන්නේ? හරි. ගොඩක් සතුටුයි අද පළවෙනි දවසේ තින් තරඟේ. ඔව්. තින් ප්‍රැක්ටිස් කරා, ඒ වගේම හොඳ දෙයක් කරා. ඒ වගේම ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ගොඩක් සතුටුයි. ආගේ විනිශ්චය මණ්ඩලයේ අද කියපු දේවල් වලින් අපි ගායන්තයත් එක්ක එකතු වෙලා තව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි තව. හොඳයි අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. Sing of the day. ඔව් ඔව් කොරින් ඔව් මරි යමක් කියන්න අවසර දෙන්න දෙනවා දෙනවා මම කලින් කිව්වා දෙන්නෙක්ව තේරුවා කියලා මං අනිත් එක්කෙනාගේ නම කිව්වේ නෑ මං හිතන්නේ මගේ යුතුයකමක්ගේ නම කියන්න අපි කසුන්ව තමයි සිංගර් හැටියට තෝරගත්තේ ඉතින් ඕවර්ඕල් බලද්දී ශානකට දෙන්න තීරණය කළා අපි හොදත් ප්‍රසන්නව දැක් ලබා දෙමු කසුන් මදුෂංකට හොඳයි දවසේ ගායකයා සිංගර් ඔෆ් ද ඩේ Panthers Blasters කණ්ඩායමේ ශානක උදීෂට ඒ අවස්ථාව හිමි කරගන්න අවකාශය ලැබුණ අපි සුබ පතනවා. ඒ වගේම තමයි අවසන් ප්‍රතිඵලය තවම ලැබී නැහැ. ප්‍රේක්ෂක ඔබ ලබා දුණු SMS මනාපය මත තමයි අවසන් ප්‍රතිඵලය රැඳී තියෙන්නේ. ඒ ප්‍රතිඵලය ඔබට දැනගන්නට අවකාශය ලැබෙන මේ විරාමයෙන් අනතුරු ඊට කලින් මම කැමති අපේ ආදරණීය සංගීත කණ්ඩායමට, දක්ෂ සංගීත කණ්ඩායම, නාද සංගීත කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු.
වගේම අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට ලබා දුන්නු සහයෝගයට අපි හොඳ අත්පොලසනාවක් ලබා දෙමු අද දවසේ තීරණය රොමේෂස් ෆයිටර්ස් ගයන්තස් බ්ලාස්ටර්ස් මේ කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම අවසානයේ ජයග්‍රහණය කරයිද ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු SMS මනාප මත තව විනාඩි කිහිපයයි තියෙන්නේ හැකි ඉක්මනින් ඔබගේ SMS මනාපය ලබා දෙන DSC හිස්තැනක් Taman කැමැතිම කණ්ඩායමේ අංකය සඳහන් කළ 99.2කට ඔබගේ SMS මනාපය ලබා දෙන්න අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් පනතුරුව අපි ඔබව හමුවන්නේ සජීවී මැදිරියේදී මේ සංගීතයේ මහා සංග්‍රාමය දරණ ස්ටාර් චැලෙන්ජ් සීසන් 2